ැම අඳුරු වලාකුලකම තියනවා ප්‍රදිී රේකාවක්. ඒවගේ තමයි ජීවිතයේ උදාාවෙන හැම දුෂ්කර අවස්ථාවක්ම අපිට අලුත් අවස්ථාවක් ජීවිතයට උදා කරල දෙනවා. අපිට මේ වෙලා පිළිගන්න සිද්ධ වෙනවා අපේ රට තියෙන්නේ ආහාර අර්බුදයක එලිපත්තිකේලා. හැබැයි මේ ගැන හිතලා අපි වැටන්න ඕනද. අපි තැවන්න ඕනද. නෑ මේ තමයි හොඳම වෙලාව. මෙ තමයි හොඳම කාලපරිච්චේදය. අලුත් අරගලයක් වෙනුවෙන්. අප පෙළගැස්ස යුතු එවෙන කිසිවක් නෙවෙයි. වගා අරගලයක්. වගා අරගලයක් ආරම්භ කල යුතුමයි අපේ රටේ හෙට දවස වෙනුවෙන් ඔබත්. කට මෙන්ම ලෝකේටම ආදර්ශක් දෙමින් හැකි පමණින් හෝ සරුසාර වගාවක් පාත්වාගෙන යන ආදර්ශමත් පපුරවැසියෙක් නම්. ඔබේ ඒ ආදර්ශමත් වගාවේ දර්ශන පෙළක්. වටස මාර්ගෙන් අප වෙත එවන්න කියලා අයිටන් ප්‍රවෘත්ති අපි ඉල්ලිමක් කළේ වගා අරගලයකට වටම සූදානම් කිරීමේ ගමනට එය එම හත් රොකුලක් බව අප විශ්වාස කරන නිසයි. බිඳුවයි හතයි හැයි, හත් සිය නවයයි, හැටතුනයි දා අට. අපි දුරකතන අන්කය ඔබ වෙනුවෙන් විෘතයි. ලට පරිපපුටික ාල්ටික තාමත් ප්‍රමාණවත් විදිර ගන්න තියෙනවා. හැබැයි හෙට අනිද්ද වෙනකොට කඩවලල රාක්ක හිස්වෙලා තිබුණො එදාටක් නොකොද කරන්න. මේ කියන්නේ බය කරන්න නෙවෙයි මේ කියන්නේ. අපි මේදේ හරි තැනින් තේරුම් ගත යුතු නිසයි. මේ විදිහයට වගා අරගලකරුවන්න ස්යාගෙන අප ආරම්භ කළ ගමනේ වෙලස්ම ආකාරයක වගාවක් අපිට මුණ ගැවුණ. ගොඩ මඩ දෙකම වගාකරන ආකාරය අපි දැකලා තියෙනවා එවුුණත්. නෞකාවක වගාවක් පාත්වාග නැව කියලා කිවොත්, බෝධනෙක් කියියාව ඒක ප්‍රායෝගික නෑ කියලා. කවුරු කොහොම මොනවිදියට කිව්වත්. මේදේ යථාර්ථයක් බෞට පත් කරන්න. අපේ ශ්‍රීලාංකිකයන් පිරිසක් සමක්වෙලාඉන්නවා. හි පින් සිලු කියන චීන නෞකාවේ සේව කරන අපේම තරුණයන් පිරිසක් තමයි. මේදියට ඒ නැවී වගාකටදු කරන්නේ. ප්‍රධාන නාාවක නිර්ධාහරිී ආනන්ද පුෂ්පකුමාර මහතා ඇතුළු මේ පිරිස ඇත්තටම අපේ රටට විශාල ආඩම්බරයක්. වගේම ලෝකේටම ආදර්ශයක්. අපි විශ්වාස කරනවා, මේ තරුණයන් පිරිස දිහා බලලා, අපේ තරුණ පරපුරට බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා කියලා. බාධක අබියෝග බොහොම සතුටින් බාරගෙන ඉතාම නිර්මාණශීලිව මේ වගාව පාෞත්තුවාගෙන යන මේ පිරිස ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ කියලායි. මේ අතරේ කාබනිික පොහොර පමණක්ම භාවිත කරමින් සාර්ථක වගාවක් පාත්තුවාගෙන යන වගා අරගලකරුවෙක්, ට මොනගැහුණා ගිරිතලේ ජනපදේෙන්. ඒතමයි නිමල් ජයරත්න ගොයි මහත්තයා. දහදිය මහන්සයෙන් මහපොළව සමඟ ඔට්ටුවමින් ඉන් නොනවතින මේ ගොයි මහත්තයා කාබනික පොහෝර තමන් විසින්ම නිෂ්පාතිනය කරගන්නවා. මේ සියලු ප්‍රාත්ඥයන් මැදින් ඉතා සරුසාරව ඕගේ වගාව දළුලන ආකාරයක්ත් අපිට දකින්න පුුවන්. යරිය පොහො මඩ පෝරල් ෙල්වර්ග ගහල අම් අනං කල තමයි සරපිග විතන කෙරක් ැග වෙල්ල කාබනික පොහර හරිගස්ගන අපි ඒවා කොම්පොස් සදාගන ඒවකින් කරන න යට ාති තල්ලත් තෙල් හන් ේව හදාගෙන හමකරපු ගොවිතන මේ තියන බ්ඩක් අතියන ටු තියනවා ය කරල හද ොමටිකට ටිට හන ගමිසු කු ද හද ලු ගත් න ේ යන ද ව පහර ත මේකද වසවිසවා කඩුයි. ඔබත් ආදර්ශමත් වගාවක් පාත්වාක් යන. අපේ පුරවැැසියෙක්ද ඒමනම් අයිටියෙන් තවෘති අපි සූදානම් ඒ ගැන ලෝකේටම පෙන්වන්න රට වෙනුවෙන් වගා අරගලය අදම අරඹමූ මහන් නිධානයක් උඩ ඉඳගෙන හුල් දැන පරම්පරාවක් වෙන්න බැහැ අපිට තවදුරටත් අනේ නිසා අපි හැම කෙනෙක්ම පුරවැසියන් විදියට පෙළගැහෙම අපි ආරම්භ කරමු වගා අරගලය